ගෙතර ඉඳගෙනම කෙනෙකුට තමන්ගේ අයිතුම් පත්‍රය දෙපාර්තමේන්තුව වෙත යොමු කරලා ඡායාරූප ශාලාවට ගියා. මේ වැඩ ටික කරා. තමන්ගේ ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා ඇඟිලි සලකුණු ලබා දීලා අදාළ ගෙවීම ඔන්ලයින් ක්‍රමයට හෝ ලංකා බැංකුවට කරලා ඉවර වෙලා නිවසට යන්න. අපි දවස් 3කින් තමන්ගේ නිවසට තමන්ගේ අතටම ගමන් බලපත්‍රය මේ ක්‍රමවේදී ඔස්සේ ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසයේ මුල් සති දෙක තුල වැඩසටහන ආරම්භ කරන්න. ගොඩක් අය මගෙන් අහනවා දැන් මේ වගේ ක්‍රමවේදයක් ආරම්භ කරාම වැරදි කෙනෙක් වැරදි විදිහට දෙපාර්තමේන්තුවට අයිතුම් පත්‍රයක් යොමු කරලා ගමන් බලපත්‍රයක් ගන්න කියලා ඉවර. අපි ඒ සඳහා දැනට ලෝකේ තාක්ෂණයේ දියුණු වෙලා තියෙන. ඒ තාක්ෂණය අපි උපරිම දෙපාර්තමේන්තුව පාවිච්චි කරනවා. රෝෂකේ මූණේ ඡායාරූපයක් අරගෙන අපේ පද්ධතියට දැම්මහම පද්ධතියෙන් හොයලා කියනවා මෙයාගේ ඡායාරූපයක් අපි ගාව තියෙනවා. ඒක අවුරුදු 10ක කාලපරාසයකට වළංගුයි. එන අවුරුදු 10ක් පුරාවටම අපිට ඔයාගේ ඡායාරූපය මැච් කරන්න පුළුවන්. ඇතුලේ තියෙන ඔයාගේ පරණ ඡායාරූපයත් එක්ක. ඒකේ අන්තිම ඡායාරූපයත් එක්ක අපි ඔබ අලුතෙන් එවන ඡායාරූපය මැච් කරනවා. මැච් කරලා අපි අඳුන ගන්නවා කලින් මේ ඡායාරූපේ ගත්ත ගමන් බලපත්‍රේ ගත්ත කෙනාමයි කියන එක. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.